අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තහවුරු වූ ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ තොරතුරු එළියට තහවුරු වූ විදේශිකයා බම්බලපිටියේ සමාජ ශාලාවකත් රෝගයේ සමාජගත වී තිබෙන්න පුළුවන් සෞඛ්‍යංශ අනතුරු අංගවයි බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීක්‍රෙන් ඉහළට ඊයේ දිනය තුල පමණක් කොවිඩ් ආසාදිතයින් 88000ක් ජපානයේද ප්‍රථම වතාවට ඔමික්‍රෝන් රෝගියෙකු හමු වෙයි ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපළට වෙළඳපළේ භාවිත නොකළ සිලින්ඩර යලි ගන්න අභ්‍යාචනාධිකරණය නියෝග කරයි යුගතන විපෙත් සම සලකා බැලීම මේ පරිමිතත් අධිකරණයේදී ශ්‍රීපාද වන්දනාව හෙටින් ආරම්භේ සමන් දේව ප්‍රතිමාව සහ කරඬු රැගත් රත් පෙරහර අද ශ්‍රීපාද මළුවට වන්දනා කරුවන්ට එන්නත් කාඩ්පත අනිවාර්යයි ප්‍රථමයෙන් දේශීය පුවත් කෙරවලපිටියේ යුගදන විබලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිතකඳ ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවන දිනටත් විභාග කිරීම ආරම්භ වුණා අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙනි යන පංච පුත්කල විනිසුරු මඩුල ඉදිරියේදී විභාගයට ගෙන ඇත්තේ මේදී පෙත් සම්කාර පාර්ශවයේ නිරීක්ෂණවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. පෙත් සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් සමග ජනබලවේගයේ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සුනිල් හඳුන්වැති හා වසන්ත සමරසිංහ යන මහත්තුරුන් සහ පූර්ති සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් යුගදන විබලාගාරයේ හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ නිව් ෆෝට්‍රස් එන සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සමාජිකින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ වාසුදේව නානායකාර සහ උදේ කම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ නැති අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව මීට පෙර දන්වා තිබුණා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවල පිටියේ යුගදරමි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගනු ලැබූ තීරණය යුක්ති සහගත වන්නේ නැති බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරයේ වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නැති බවද සඳහන් කළා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුල පවතින පාරදූෂභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුලින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණය ගෑස් සමගම් දෙකට අද නියෝග කළා. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉන් මතුවට වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණය විසින් ගෑස් සමාගම් දෙකකට නියෝග කළා. ගෑස් කඳු වීම හේතු වෙන නැති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කරනු ලැබුවා. එනොත් දැනට වෙළඳපොළේ මුදා හැර ඇති භාවිත නොකළ
ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචන අධිකරණය අධිකරණයට තවත් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංගීතය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණය විසින් අදාළ සමාගම් වලට නියම කළා. දැනට පරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමට ගෙවීමක් කරන ලෙස අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද නාගානන්ද කොටිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ සම්බන්ධයෙන් කරුණ සොයා බලා සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ ලෙසද අධිකරණය විසින් පරිභෝගික සේවා අධිකාරියට නියෝග කර සිටියා. අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය ඒ ජනවාරි මාස 26 වනදා කැඳවන ලෙසත් නියෝග කළා. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිතව තිබුණද එම රැස්වීම හදිසියේ ඊයේ දින පැවතුණු බව සඳහන් කළා. එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය 30%ක් විය යුතු බවටද තීන්දුව කරන බවද රජ නීතිඥවරයා දැනුම් දුන්නා. තවමත් බෝපිටිය මුහුදු තීරයේ ගෑස් නැව් දෙකම නැංගුරන්ලා තිබෙනවා. මේ ගෑස් ගොඩබානවද නැත්ද යන්න තවමත් නිශ්චිතව තීරණය කර නැහැ. මේ අතර කොළඹ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වුණා. ගෑස් තාම ආවේ නැහැ දැන් සතියකින් විතර. දැන් මුකුත්ම නැහැ ගෑස් ටැංකි විතරයි තියෙන්නේ. ගෑස් ගන්න නම් මේ පාරිභෝගික අපිට දොස් කියලා යනවා මිනිස්සු බයිනෝ. එනේ සෑයලා මොනාට කල්පනා කළා ගණන් වැඩි වෙන හැටි කමන අපිට ගෑස් එක ලබා දෙන්න ලොකු පිංසිද්ද ලැබෙයි සර් වාට. කිස් ගෑස් අරන් යන්නේ. අයියේ කිස් නෑලු ගෑස්. ඒවත් නැහැ කියලා අපරාධ වලන් සල්ලි කියලා. නමුත් මිනිස්සු එකෙන් කොහමරි ගෑස් එකක් හොයා ගන්න උත්සාහ කරන්නේ. දැන් මේගොල්ලෝ ගුව මෙතන නැත්තම් මේන් ස්ට්‍රීට් එකෙන් ගියා ලොරියකින් හරි ගන්න. මං හිතන්නේ මං කියන්නේ ඒගොල්ලන්ට යන්න එපා අපරාධ කියලා හැරලෙන්න වෙන්නේ කියලා. ගන්න තැනකුත් නැහැ කඩවල් ඔක්කොම වහලා කෑම කඩේ හැම. ඒ හොඳ ගෑස්ුත් නෙවෙයිනේ තියෙන්නේ. බෝම්බ වගේ තමයි තියෙන්නේ. ගෑස් තමයි ප්‍රශ්නේ ඉතින්. හැම කඩේකම වහලා තේකබ් බොන්නේ නැහැ. කාවේ නැහැ කියන අලුත් ගෑස් අනිත් ඒ තියෙන ගෑස් ගන්න බයයි. ඉතින් හැමදාම රජේ කියනවා තමයි උනාට කරපු කෙනෙක් නැහැ. හැමදාම ප්‍රෝත්ති වලට වාර්තා විතරයි දෙන්නේ ඒගොල්ලෝ. අපි ආණ්ඩුවරම කෑ ගාලා වැඩක් නැහනේ. කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ ගෑස් නැහැ අරව නැහැ මේවා ගාලා හරියන්නේ නැහනේ. ආණ්ඩුවට අපි නම් බයින්නේ නැහැ. ගල් යග්ගහ ප්‍රදේශයේ නිවසකද ගෑස් උඳුරක් පුපුරා ගොස් තිබුණා. අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවටයි වාර්තා වුණේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් තවදුරටත් මෙරටින් හමු විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඊ හමු වූ ඔමික්‍රෝන් ආසාදිතයින්ගෙන් එක් අයෙකු බම්බලපිටියේ සමාජ ශාලාවකට ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ඔමික්‍රෝන් වෛරස් ආසාදිත තවත් රෝගීන් තිදෙනෙක් ඊයේ මෙරටින් තහවුරු වුණා. ඉන් එක් පුද්ගලයෙකු මීට පෙර තහවුරු වූ මෙරට පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා බවටයි වාර්තා වන්නේ. අනෙක් ආසාදිත පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයෙක්. තහවුරු වූ ආසාදිතින් අතරින් එක් පුද්ගලයෙකු විදේශිකයෙකු වන අතර ඔහු ඉන්දියන් ජාතිකයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ පුද්ගලයා පසුගිය 10 වනදා මෙරටට පැමිණ එදිනට පසුවදා මෙරටින් පිටව ගොස් තිබෙනවා. එසේම ඔහු බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි කැසිනෝ සමාජ ශාලාවකට ගොස් ඇති බවටද වාර්තා වනවා. ඒ අනුව ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සමාජගත වීමට වැඩි ඉඩකඩක් පවතින බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ. විදේශිකයා බම්බලපිටිය ප්‍රදේශයේ යම් යම් කෙළ සමාජ ක්‍රියාකාරකම් කරලා තියෙනවා. විශේෂයෙන්ම වැඩි ජනගහනයක් එක්ක ගැවසිලා තියෙනවා. මේත් එක්ක වැඩි ආසාදිතින් ප්‍රමාණයක් සිටින්නට පුළුවන් නේද? අනිවාර්යයෙන් මේක තමයි ඒ නිසාම තමයි දැන් මේ පුද්ගලයාගේ ආශ්‍රිතයින් හොයමින් ඒ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය මලධාරීන් ඒ කටයුත්ත කරගෙන යනවා. කරලා එතෙන්දිත් අපිට වැදගත් වෙන්නේ දැන් අපි යම් ආකාරයකට මේ පුද්ගලයාගේ ඉන්න ආශ්‍රිතය ඔමික්‍රෝන් රෝගියෙක් හැටියට හඳුනාගත්තොත් අපිට ලබා දෙන එකම පණිවුඩය තමයි දැන් මේ ප්‍රදේශයටත් මේ රෝගය පැතිරිලා ගියන් කියන එක. නමුත් මේක වළක්වන්න නම් අපිට කලන්න පුළුවන් දේ අපි සියලු දෙනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ඒ වගේම එන්නත ලබා ගැනීමෙන් මේ රෝගයෙන් ආරක්ෂා වීමයි වැදගත් වන්නේ. මේ සම්බන්ධයෙන් අප රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගෙන්ද විමසීමක් සිදු කළා. ඉන්දියානුවගේ කාර්යය තමයි වැදගත් වෙන්නේ. එයා කොළඹ නගරයේ තියෙන ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවල් වල කැසිනෝ සෙල්ලම් කරපු වාර්තා වෙනවා. නමුත් මේ වාර්තා වලට අනුව කැසිනෝ සූදුවට සම්බන්ධ වෙච්ච අයගේ PCR sample ගත්තද නැද්ද කියන කාරණය පිළිබඳව හරියට තහවුරු වෙන්නේ නැහැ. කොහොමවත් මේ කාරණේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආණ්ඩුව හරියට නිශ්චිත වැඩපිළිවෙළක් ඇටපේ වැඩ කරන්නේ නැති බව පැහැදිලි.
පවතින තත්ත්වයේ හැමයේ තුන්වන මාත්‍රාව ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 758 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 577,724ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 21ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,698 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ब्रिटानिये कोविड आसादितेन की संख्या सीग्रेन इहले अमीन पवतिन बव वार्ता वनवा ए दिने तुल पमना कोविड आसादितेन असो अट दहसाक वार्ता वुना इट पेर दिन वार्तावु कोविड रोगींगे संख्या हेत्ते अट दहसाक यानु एक दिनाक तुल नव रोगीन दस दहसकट वेडियन वार्ता वेमें तिबिन बवाई इराट सौख्यांश पेन्वा तेन्ने जपान प्रथम वतावट ओमिक्रॉन रोगी को हमुवे तिबिनवा विसी हेवरदि अय अमेरिका एक्स जनपद सीट पेमिन अति बवाई वार्ता वाने ब्रिटानियट शीत ऋतु आरंभ वीति पेनवा शीत ऋतु आरंभ्या समग नव कोविड रैलाग्द आरंभ हुआ मेवर कोविड व्याप्ति विशेषत्वे कोविड प्रभेद दिखा दखनट लीमाय ए कोविड डेल्टा सह ओमिक्रॉन प्रभेदाय गेवणु सत्यतुल पमनक नव कोविड आसादितीन 642,378 वार्ता वीति पेनवा इये दिने तुल पमनक नव आसादितीन 88,000 वेडियन वार्ता बवाय सौख्यांश पेनवा देन्ने ඊට පෙර දින කොවිඩ් ආසාදිතයින් 78,000ක් පමණ හඳුනා ගනුනා. ඒ අනුව දෛනික කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේ පරතරය අවම වශයෙන් 10,000කට වැඩි. මෙය අතිශය අවදානම් ව්‍යාප්තියක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. එහෙත් තවමත් රට ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් නැති බව අගමැති බොරිස් ජොන්සන් මහතා ඊයේ ප්‍රකාශ කළා. එන්නත්කරණය සහ බූස්ට් එනත ලබා ගැනීම මීට ඇති එකම විකල්පය බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජපානයේද ප්‍රථම වතාවට ඔමික්‍රෝන් රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. 20 හැවිරිදි ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණ ඇතැයි ජපාන් සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඇය සමග සමීපව ඇසුරු කළ අයද හඳුනාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ශ්‍රීපාද වන්දනා සමය හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ උදුව පොහොයත් සමගයි. වන්දනාවට එක්වන බැතිමතුන්ට එන්නත් කාඩ් බත අනිවාර්ය කරමින් පසුගිය දා අති විශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කළා. सुमन समान देव प्रतिमाव देवाभरण सह सदातुक करंडू रगत रथ पेरहर अदालुम श्रीपाद मलुवेत गमन आरंभ करते बिनवा श्रीपाद वंदना समय हेटिन आरंभ वनवा पसुगेदा राज्य श्रीपाद वंदनावटेक्वन बैतिमतुन संधा अति विशेष गैसट पात्रयक्त निकुत करनु लबुआ मेवर सिरिपा वंदनावटेक्तुवन बैतिमतुन कोविड मर्दन एन्नत लबागत बवट तहवुरु कलयुतु वनवा एयानुव कोविड एन्नत करन कार्ड पतहो एहि पिटपतक लगदबा गैनीम अनिवार्य कर तिबेनवा श्रीपाद वंदना समय आरंभ किरीम निमित्तेन पेल्मडुल्ल गल्पोत्तावल श्रीपाद राजमहाविहारये तैंपत कर तिबु सुमन समन देव प्रतिमाव देवा සහ සදාතුක කරඬුව රැගත් පෙරහර අද ශ්‍රීපාද මළුව වෙත ගමන් ආරම්භ කළා. ඒ අදාළුවේම යෙදී තිබුණු සුබ මොහොතේ රථ පෙරහර පැල්මඩුල්ල ශ්‍රීපාද රාජමහාවිහාරස්ථානයේ සිට මාර්ග 4ක් ඔස්සේ සිව් දිශාවකින් මළුව කරා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. රථ පෙරහර අද මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රීපාද මළුව වෙත ගමන් කරවීමට නියමිත බවයි ගරු ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ පවසන්නේ. මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑ කඩු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. मेवर आयवेन सिगरेट वले बदु अडु किरीम कोतरम निवरद्दियान्न मध्य सारहा मद्रव्य तोरतुरु मध्यस्थाने संपद्द सेर महता प्राश्न कर सिटिनवा ए कोलंब पवती माध्य हमुवकट एक्वेमेन මේ පාර අයවැයෙන් සමහර සිගරට් වල මිල අඩු කරා මිලිමීටර් 60ට අඩු සිගරට් වල බදු 149කින් අඩු කරා. හාල් පොල් කිරිපිටි සියල්ලගිම බදු මිල දවසින් දවස වැඩි වෙනවා. හැබැයි අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන සිගරට් වගේ භාණ්ඩයක බදු අඩු කරනවා. බදු අඩු කරන්නේ නිකන් නෙමෙයි 150කට ආසන්න ප්‍රමාණයක්. 2016 දී ඒ කාණ්ඩයට සිගරට් 10කට අය කර බදු ප්‍රමාණය 11000යි. ඒක 2019 දී 13360 දක්වා වැඩි කරනවා. 2022
රටට ඩොලර් අවශ්‍යයි. අද පවතින ඩොලර් හිඟය යම් පමණකට හෝ අවම කරන්න නම් අප නාණ්‍ය ඉහළ දැමිය යුතුයි. ඉසන් කර්මාන්තයේ අපේ රටට ඩොලර් ගේන සහ ගේන්න පුළුවන් ඉතා හොඳ කර්මාන්තයක්. ඉසන් කර්මාන්තයේ නිරත පිරිස් දිරිගන්වන්න රජය දිය යුතු සහන සම්බන්ධයෙන් පිරිස් මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ ඉස්සන් අපනයනය කරන ප්‍රධාන ව්‍යාපාරිකින් සංඛ්‍යාව දස දෙනෙකු පමණ වනවා. පසුගිය වසරේ අපනයනය කළ ඉස්සන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1500ක් පමණ වනවා. තමන්ට අවශ්‍ය සහන සේම නිසි මඟ පෙන්වීමත් තාක්ෂණික සහයත් ලබා දෙන්නේ නම් විශාල ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බවයි කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින් පවසන්නේ. මේක මාස 4ක් තුල ඩොලර් ගේන්න පුළුවන් හොඳ ආයෝජනයක් තමයි. මොකද එකක් තමයි අපි ISO කෑම වගේ කන්ටේනර්යක් ගේන්න ඩොලර් 25000ක් විතර යද්දි අපි නිෂ්පාදනය කරන කිලෝ 15000ක් විතර ඒ 15000 රට යවුවාම ඒකෙන් හම්බෙනවා අපිට ඩොලර් 1,25000ක් ඩොලර් ලක්ෂයක් විතර අපිට රජයට ඉතුරු වෙනවා. රජයකට දැන් ඩොලර් ප්‍රශ්නයක් තියෙන නිසා ඇත්තම රජ ෆාම දිහා බලලා මේකට ආයෝජනය කරලා එතකොට ඒකෙන් කෙටි කාලීන මේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තියෙන අපේ ඕඩර් වලට වුණත් අපිට කරගන්න බැරි මට්ටමේ ඕඩර් ගොඩක් තියෙනවා. ඉතින් මේකින්ද ෆාමස්ලව දිරි ගන්නලා ඒ කැපැසිටි හදලා ඒකට අවශ්‍ය පහසුකම් ටික හදලා මේක කරන්න කියලා මම රජයට කියනවා. මේකෙන් මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දෙ වෙද්දී මේ ඩොලර් ප්‍රශ්නෙට ලොකු අත්දැකීමක් වෙයි කියලා මේ කර්මාන්තය තුලින්. ලබන වසර සඳහා පොල් පැල ලක්ෂ 5000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබෙනවා. පොල් වගාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. රණවිරු දෑතින් දෙරණට පිදෙන සියක් දහසක් කප්රුක යන්න මෙම ව්‍යාපෘතියේ තේමාවයි. ලබන වසර තුළ පමණක් පොල් පැල ලක්ෂ 5000ක් සිටුවීමට සැලසුම් කර තිබෙනවා. එහි මුල් පියවර ලෙස බීජ පොල් පැල දස දහසක් රෝපණය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ කන්දකඩු යුද හමුදා ගොවිපළ භූමියේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි එවීකේ මාධවී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බීජ පොල් පැල රෝපණය ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්ෂ මහතාද මීට එක් වුණා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් භගවන්ත අලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රදේශයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. ඒ එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබා දීමේ අරමුණින් එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන්ට නෛතික පියවර ගැනීමටයි හැටන් මහේස්ත්‍රාත් අධිකරණය පියවරගෙන ඇත්තේ. නාවලපිටිය බව්වාගම සිට නාවලපිටිය නගරය දක්වා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් එම මෝටර් රථයේ රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළේ.
ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.